මිලියන 26.6 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න මල්පිරි රෙසිඩන්ස් ඊළඟ අපෙන් අහන ඕගොල්ලෝ එනකොට විදේශ සම්බන්ධතා වලට මොනවා වෙයිද හුදකලා වේද රට ඒකනම් අපිට නිකන් නේ ඒක ලෝකෙ සුද්ධෝ අපිත් එක්ක නැති වෙයිද ඔකනේ මේ අහන්නේ ඔකනේ අහන්නේ නේ ඔකනේ මේ සුද්ධොත් එක්ක නැතු වෙයිද එහෙම නැහැ ලෝකෙ දැන් වෙනස් ඉස්සර තමයි එක්සත් ජනපදයේ කේන්ද්‍රකර්තු ලෝකයක් තිබුණේ දැන් අලුත් බලකඳුරු ගොඩක් හැදිලා තිබෙනවා එක්සත් ජනපදයේ එක බලකඳුරක් චීනයේ තව බලකඳුරක් රුසියාව තව බලකඳුරක් යුරෝප සංගමයේ තව බලකඳුරක් ඉන්දියාව තව බලකඳුරක් ලෝකෙ බලකඳුරු ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා ඒ නිසා ලෝකී විදේශ සබත්තා කියන්නේ එක තීරුවකට එක දිශාවකට එල්ලු එකක් නෙමෙයි අද ලෝකයේ විශාල බලකඳුරු නිර්මාණය වී තිබෙනවා ඒ අතර ඇති කරගන්නාලද නොබැදි ජාතික ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි අපිට යහපත් විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ අපිට කොහෙද තිබුණේ විදේශ ප්‍රතිපත්තිය අපේ නායකය මිලදී ගත්ත සමාගම් අර සමාගම් වලට විකිණෙනවා මට පෞගිය 2015 19 ආණ්ඩුවේ ඒක අමාත්‍යවරයෙක් කිව්වා ඒ අමාත්‍යවරයා ගියා කිව්වා මේ චීනී ව්‍යාපාරික කණ්ඩායමක සාකච්ඡාවට ඒ රටට ආයෝජන ගේන්නේ එතන හොඳ ව්‍යාපාරික ලංකාවේ අමාත්‍යවරයෙකුත් ඉඳලා තියෙනවා අරගොල්ලෝ ව්‍යාපාර ලංකාවේ ආයෝජන වලට එකඟ වෙනකොට ඇඟිල්ලෙන් ඇල්ල කෙනෙකුට රැමතිට මේ මගේ කම්පැනි අර එන්න කියන්නේ ඇමතිය යන්නේ බිස්නස් අරන් එන්න ඒගොල්ලෝ දන්නවා සල්ලි වලට ගත්ත මේ නායකයෝ අපි පාර්ලිමේන්තුවේ චෙක්පත් අංකත් එක පෙන්වුවා ඩොලර් මිලියන 6000 2015 ජනාධිපතිවරණ චීන සමාගම් බෙදුප්පු බව එසම මේ නායකය මිලදී ආරම්භ තිබෙන මොන විදේශ ප්‍රතිපත්තියක්ද අපේ රට මේ ගොඩාක් ව්‍යාපෘති සිද්ධ වුණේ අපේ ආර්ථික උපාය මාර්ගයකට නෙවෙයි අපි හදාගන්න ආර්ථික සරසුංග ප්‍රතිඵලයක් නෙවෙයි ඒගොල්ලන්ට ඕන ආර්ථික උපාය මාර්ගයට අපේ රටේ සමහර දේවල් කරගත්තා තෙල් ටැංකි සංකීර්ණ උදාහරණයකට ගමු තෙල් ටැංකි සංකීර්ණ අපිම සංවර්ධන සරසුමක් ඇතුව ඉන්දියාවත් එක්ක එකඟතාවයක ඉල්ල ඒකාබද්ධ සමාගමකට නම් හරි අපි කල්පනා කරන මේ තෙල් සංකීර්ණ මෙහෙම තියෙනවා ඒකට විශාල මුදලක් ඕන අපිට විශාල ලෝක විලඳ පොලේ පංගුවක් අත්පත් කරගන්න පුළුවන් හැබැයි අපිට ඒක හැකියාව නැහැ අපි ඉන්දියාවේ සමාගමක් එක්ක එකතුවලා ඒක කරමු ඉතින් ඒක තියෙන මොකද්ද අපේ ආර්ථික වමනාවකට ඉන්දියාවත් එක්ක ඒකාබද්ධ වෙනවා අද එහෙමද වෙන්නේ අද එහෙම නෙවෙයි ඉන්දියාවට ඕන නිසා අපි යනවා චීනයට ඕන නිසා අපි යනවා ඒ නිසා මේ ව්‍යාපෘති කිසුවක් රාජතාන්ත්‍රික භාවයේ ප්‍රතිඵල නෙවෙයි අපි දූෂිත භාවයට ලක් වෙච්ච නායකයන් මිලදීගත්තු නායකයන් ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ගයට අනුව මේවා ගොඩනගනවා දකුණු දෙතේ චීනේ ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ග හම්බන්තොට වරායේ චීනේ ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ග බටහිර ජටිය ඉන්දියාව ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ග කෙරවල පිටේ බලාගාරය ඇමරිකාව ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ග තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියාව ඒගොල්ලන්ගේ ආර්ථික උපාය මාර්ග අපි අදපු ආර්ථික සලසුම් වලට ඒවාව නෙවෙයි ඒගොල්ලන්ගේ භූ දේශපාලන වමනාව මත අපි ගොදුරු වුණා අපි ආර්ථික උපාය මාර්ග කැටිට අපි යනෝන අපි එකඟයි අපි හදලා තිබෙනවා අපේ ජාතික ආර්ථික න්‍යාය පත්‍රයක් තිබෙනවා ඒක ඉස්සරහට යන්න අපිට මෙවැනි ප්‍රාග්ධන අවශ්‍යතාවයක් අවශ්‍යයි මෙවැනි රටක් එක්ක අපි ඒකාබද්ධ වෙන්න ඕනේ මෙවැනි සමාගමක් අපි ඒකාබද්ධ වෙන්න ඕනේ ඒක අපේ සලස්මක් මේ කිසුවක් අපේ සලස්ුම් නෙමෙයි මේ සියල්ල මොකද සිදු වී තිබෙන්නේ අපේ නායක මිලදී අරගෙන ඇති කරලාද සලස්ුම් ඒ නිසා මොකද වී තිබෙන්නේ අපේ රාජ්‍යන්ට කිසිදු රාජතාන්ත්‍රික ගනුදෙනු නැහැ මේ ඔක්කොම ඩීල් ගනුදෙනු තිබෙන්නේ ඒ නිසා අද අපේ නායකයන් කළු ඒගොල්ලන්ගේ නායකයන් ඉස්සරහ අයියෝ එනවා නේද බෝකර කෙනෙක් එනවා ගිසලකන්න නැත්නම් එහෙම නැත්නම් ඉඩම් නේද අර ඉඩම් විකුණන කෙනෙක් එනවා වරාය දැටි විකුණන දෙන්නේ ඔයා අන්න එහෙම සලකන්න ඒ නිසා අපේ රටේ යහපත් විදේශ ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි අන්නේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැගීමට සමත් වෙන ඉතාමත් හොඳ කණ්ඩායමක් අපි සතු තිබෙනවා ලෝකයේ ඇති විතම දේශපාලන සහ ආර්ථික චලනයන් පිළිබඳ හොඳ අවබෝධයක් සාධින ඇත්තන කණ්ඩායමක් සියලු පහසුකම් වලින් සපිරි අධි සුකූපෝගී නිවාස සංකීර්ණය වල්පිරි රෙසිඩන්ස් බැංකු පොලිය අඩුම වෙලාවේ මිලියන 26.6 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න